ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ බාර උපසභාපති මාටින් රේස ඇතුළු නියෝජිතින් පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ලෝක බැංකු සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන මෙහිදී පූර්ණ විමර්ශනයට ලක් කරනු අතර එහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා සහ ලෝක බැංකු නියෝජිතින් සිය අදහස් දැක්වුවා. මෙහිදී ලෝක බැංකු නියෝජිතින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට අඛණ්ඩව සහාය ලබා දෙන බවයි. සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම් කිරීමේදී ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ලබා දෙන බවයි එම නියෝජිතින් මෙහිදී සඳහන් කර ඇත්තේ. ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය හා සුබසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තවදුරටත් මඟ පෙන්වීම සහ අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරන බවත් ලෝක බැංකු නියෝජිතින් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. මූල්‍ය අධීක්ෂණය සහ ණය කළමනාකරණය වැඩි දියුණු කිරීම, බදු පරිපාලනය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධතාවය සහ පද්ධතිමය අවධානම් අවම කිරීම, බැංකු අංශයේ ස්ථාවරත්වය සහ විශ්වාසය පවත්වා ගැනීම, ප්‍රතිව්‍යුහගත කිරීම සහ බෙදාහැරීම, ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාවය අඩු කිරීම ආදී කරුණු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම ආර්ථිකයේ තරඟකාරීත්වය වැඩි කිරීම, බ්‍රෝඩ්බෑන්ඩ් වෙළඳපොලේ පුද්ගලික ප්‍රාග්ධනය සහ තරඟය බලමුළු ගැන්වීම, සමාජ ආරක්ෂණ ආයතන බෙදාහැරීමේ පද්ධති සහ ඉලක්ක කිරීම ශක්තිමත් කිරීම යන කරුණු පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වුණා. ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆැරිස් හඩාඩ් සර්වෝ සතුළු නියෝජිතින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.